Welcome back to MR Navin Gaming YouTube channel ඉතින් set එකම සාදරෙන් ආදරෙන් පිළිගන්නවා තවත් එක අලුත් මලුත් free fire video එකට ඉතින් මගේ යාළුවෝ ටිකට ඔක්කොටම ගොඩක් ස්තුති කියනවා වීඩියෝ කරන්න කලින් මතක් කරනවා ආදරේ set එකටම channel එක monetize කරගන්න හම්බුනා මචං subscribers ලා 10යි වට් ටයිම් පෑ 4000 කියන්නේ එනම කඩේමක් subscribers ලා 18ත් වැඩි වට් ටයිම් 4000 කියන්නේ ඉතින් YouTube කරන කට්ටිය දන්නවා ඉතින් පට්ටම අමාරු වට් ටයිම් 4000 දාගන්න ඉතින් මට මාස 6ක් වගේ කාලයක් ගියා ඉතින් ඒ කාලය තුර කොමරි හදාගත්තා ඉතින් මේ තැන් ඉතින් මෙච්චරයි මගේ channel එක monetization හරි on කරගන්න ඉතින් කට්ටිය උදව් කරා ඉතින් ඔයාලා තමයි වැඩිම උදව් කරේ කවුරුත් එහෙම ලොකුවට උදව් කරේ නැහැ දන්නේ ඒ කියන්නේ මම මේ වෙනකන් එහෙම YouTube කෙනෙක්ටවත් කියලා ඉතින් කමෙන්ට් පොස්ට් එකක්වත් තරම් දාගෙන නැහැ ඉතින් තනිකර තමන්ගේ මනසින් ඉතින් මේ තැනට ආවේ මගේ ඔඩියන්ස් එකකින් ඉඳලා ඉතින් පොඩි 5K කියන්නේ පොඩි ගාණක් වෙන්න පුළුවන් වෙනවා මට ලොකු ඔඩියන්ස් එකක් එක ඉතින් thank you මචං ආදරේ set එකටම ඉතින් මගේ වීඩියෝ බලලා ලයික් කරලා ප්‍රෙස් කමෙන්ට් එහෙම දාද්දි කමෙන්ට් එහෙම දාද්දි එනම සතුටුයි මචං මට ඒ කියන්නේ YouTube එකෙන් කට්ටියම දන්නේ සල්ලි හොයන්න කියලා නේ ඉතින් සල්ලි හොයනට වැඩි දෙයක් කරන්න පුළුවන් YouTube එකෙන් කොල් දැන් තැනක් හදාගන්න පුළුවන් ඒක ඉතින් පට්ටම ඉතින් කොල්ල දැනගන්නවා ඉතින් එහෙම එහෙම එන්න සතුටුයි ඉතින් බට්ට සතුටුයි ඒ channel එක monetize කරාත් ඉස්සරහට මං අලුත් වීඩියෝ එකකින් එන්නම් ඔයාලට දෙයක් දෙන්නම් අනිවාර්යයෙන්ම මොනවද දුන්නේ මොකද මට එහෙම ලොකුට ගහනක් කියන්නේ සල්ලි නැති හින්දා ඇත්තටම මම සල්ලි තිබ්බා මම උඹලට දෙයක් කරන්න මොනවද දෙන්න බැරුණා ඇත්තම කිව්වොත් මම subscribers ලා 500 ගහද්දිවත් 500 ගහද්දිවත් 1000 ගහද්දිවත් 5000 ගහද්දිවත් giveaway එකක්වත් දුන්නේ නැහැ ඉතින් ඒ කිසි දෙයක් නැතුව මාත් එක්ක ඉඳියට සිරාටම ආදරයටත් වැඩිය රෙස්පෙක්ට් කරනවා ඉතින් set එකටම හරි මචං එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ ඉතින් අපි යමු අලුතෙන් එන ඩයමන්ඩ් ස්ටෝර් නෙවෙයි මචං මොකද්ද මේ මර්ච් ෂොප් එකට දීලා තියෙන අලුතෙන් මැකෝ ඉවෙන්ට් එක වගේ කර ආයෙන්නම ඉවෙන්ට් එකට මිහිලා පෙන්නන්නකෝ කියන්න තේරෙන්නේ නැහැ දම්පාට අර ඩිස්කවුන්ට් වලලු ඉවෙන්ට් එක අපි මෙන්න මෙහෙ ක්ලික් කරලා බලමු මොනවද ඉස්සරහට එන්න තියෙන අයිටම් කියලා බලන්න ඉතින් මෙතනින් අපිට මං ඉස්සරම අපේ ලක් එක බලන්න බලමු ලක් එක කොහොමද කියලා ලක් එක හිලද්ද බොයිස් ඉතින් ගැටින් කමෙන්ට් එක දාන්න ලක් එක 75ක් තියන බොයිස් අපි බලමු මොනවද මේ බණ්ඩල් එක කියලා ඉතින් මම පළවෙනි බණ්ඩල් එකේ ඉඳලා පටන් ගන්න මේක තමයි අපිට නිව් අලුතෙන් එන්න තියෙන ලස්සන බණ්ඩල් එක ඉතින් මේ බණ්ඩල් එක දැක්කා මචං ඔයාලට කවුද මතක් වෙන්නේ සිරාටම හොඳ සංගීත දැනුමක් තියෙනවා සිරාටම සංගීතයට ඒ කියන්නේ ඉංග්‍රීසි සංගීත පිස්සෙක් නම් කවුරු හරි මතක් කරා කවුද XX Tian වගේ මං උගේ පට්ට ෆෑන් කෙනෙක් මචං එහෙන ආසයි උගේ මියුසික් සුපිරියක් තමයි උගේ කොණ්ඩේ නැති වුණාට මචං උගේ බොඩි තියෙනවනේ XX Tian ගේ බොඩි වගේ එකක් මෙහෙන් ටැටූ කරලා තියෙනවා ඉතින් පට්ටම ටැටූ බොඩි එක එක එහෙන ලස්සනයි මචං ඒත් එක්කම මෙන්න මේ රතු පාට ලස්සන කොණ්ඩේ දීලා තියෙනවා කොණ්ඩෙත් මරු මචං ඊළඟට මෙන්න මේ කලිසම තියෙනවා කලිසමනම් චුට්ටක් අර 1900 ගණන් වල තියෙන ජංගි පාටක් තියෙන නියන් අවුල වැඩක් නැහැ ඒක නේද ඉතින් බේස් ප්‍රින්ට් එක මේ විදිහට තියේ බොයිස් ඉතින් මේ බණ්ඩල් එක ගැන ඉතින් මෙච්චර තමයි ඉතින් පෙන්වන්න තියෙන්නේ ඉතින් ඊළඟ බණ්ඩල් එකක් පැත්තට යම් බොයිස් ඉතින් ඊළඟට මචං මෙන්න මේ සුදු පාට බණ්ඩල් එක අපිට දී ගරින එකෙන් ස්පොන්සර් ගරින එකෙන් ඩිසයින් කරලා දීලා තියෙනවා ඉතින් මෙන්න මේ සුදු පාට උඩ කෑල්ල ඉතින් මට පේනවා ඉතින් ඒක ටිකක් තියෙනවා ඒතර පටියක් වගේ එක ලොකු ඩෙල් එක තමයි ඉතින් ඔට්ටක් ඇදලා තියෙන්නේ නැත්නම් ඒක ලස්සන පොඩි ටෙඩි බෙයා කෙනෙක් ඉස්සරහින් එල්ලලා ඒක ලස්සන ඩිසයින් කරලා දෙන ඉතින් කලිසම මෙන්න මේ විදිහට දෙනවා බොයිස් ඉතින් කලිසමත් ඔය විදිහට දෙනවා ඉතින් ෆුට්බෝල් කලිසමක් වගේ ලුක් එකක් ඒකේ තියෙන්නේ කොණ්ඩේ පැත්තරියම කොණ්ඩේ නම් පට්ටම කර්ලි කර්ලි විදිහට හදලා තියෙනවා මචං ඒ කොණ්ඩේ නම් ලස්සනයි මට ඒක කොණ්ඩේ ලස්සන කොළ මොය කොණ්ඩේ ෂේප් එකේ තියෙන කර්ලි නන්නේ ඒ ෂේප් එකේ වගේ තියෙන නිකන් අර ඊළඟට මෙන්න මේ කණ්ණාඩි දෙක තියෙනවා මචං කණ්ණාඩි දෙක ඔය විදිහට තියෙයි ඊළඟට මෙන්න මේ බණ්ඩල් එක මේ බණ්ඩල් එක නම් ඔයාලා දන්නවා ඒ ඩයමන්ඩ් රොයල් අපේ සේවර් එකේ දුන්නා ඒක බලන්න දෙයක් නැහැ ඊළඟට මෙන්න මේ කොල්ලට තියෙන කොණ්ඩේ බලන්න මේකේ මොකෙද්ද උඩ ඉන්නේ කියලා පොඩි පොළඹයා පැටියෙක් ඉන්නවා ඉතින් මේකෙන් නෙමෙයි මොකෙද්ද මේ මොකද්ද පූසෙන්නන්නේ සුද්දා පූසෙක් නෙවෙයිනේ පොළඹයෙක් ඉන්නේ ඌඩට වෙලා මොනවද කකා ඉන්න කොළ කෑල්ලකුත් අතේ තියෙනවා ඉතින් ওই විදිහට තමයි ඉතින් ඒකේ තියෙන්නේ ඉතින් අපි ඊළඟට මේ වගේ දුන්නා මේ මෝටර් එක ගන්න ඕයිස් අපි රීපේච් කරලා බලමු තවම හරි තියෙනවද කියලා අහහ මේකත් අපි දුන්නා නේද අපිට දුන්නා නේ
දුන්න බොයිස් සීලඟට මෙන කටන ස්කින්න එක අපිට දුන්නේ මේ ස්කින්න එකට මන් දන්න තරමින් අපිට දුන්නේ නෑ මේ කටන ස්කින්නව මට මච මතකනෑ උඹල දුන්නන දුන්න කියල්ලා ඊළඟට මෙන්න මේ බ්ලූවල් ස්කින් එක අපිට තාම දීලා නැහැ. ඔයාලට මේ ස්කින් එකත් ඉතින් ඉස්සරහට මෙන්න මේ ඉවෙන්ට් එකෙන් ගන්න පුළුවන්. නැත්තම් ඔයාලට මේක ෆ්‍රී දෙනවා කියලා කතාවකුත් තියෙනවා. බලමු ෆ්‍රී එයිද කියලා. ෆ්‍රී આવුවත් ඔයාලට ෆ්‍රී විදිහට ගන්න පුළුවන්. ඉතින් හරි බොයිස් ඉතින් මෙන්න මේ ලූට් බොක්ස් එකත් ඉතින් අපිට දීලා නැහැ. ඉතින් මෙන්න මේ ලූට් බොක්ස් එකත් අපිට ඉස්සරහට මේ ඉවෙන්ට් එකෙන් අපිට ගන්න පුළුවන් වෙයි. හරි මගේ කාලේ ඉතින් ඉතුරු බණ්ඩල් ටිකක් බලමු. තව බණ්ඩල් දෙකක් බලන්න තියෙනවා. මොකද්ද බණ්ඩල් දෙක කියලා බලමු බොයිස්. ඉස්සරහම අපි කොල්ලයි බණ්ඩල් එක පැත්තට යමු මචං. කොල්ලයි බණ්ඩල් එක පැත්තට ගියපුවා මචං පෙන්නන්නේ මෙන්න මේ සුපිරි කිට් එක. මේක ඇත්තටම උඩ කැල්ල පට්ට ලස්සන රේන්කෝට් එක වගේ තියෙන ලස්සන හදලා තියෙනවා. ඩිසයින් කල් තියෙනවා මචං. ඔයාලට මේ කොණ්ඩේ හැම මතක ඇති මේ කොණ්ඩේ මේ කලිසම ඉන්කියුබේටර් කලිසම මචං කටේ දාන්නවා ඇති. මේ මාස ගණකලින් ඉන්කියුබේටර් එකක් ආවා. පොඩි ඉන්කියුබේටර් එකේ කලිසමයි කොණ්ඩේ තමයි මචං මේ තියෙන්නේ. ඒක පොඩ්ඩක් ඩිවලොප් කරලා ඩිසයින් කරලා ඒ කියන්නේ මොනවත්ම වෙනසක් කරලා නැහැ. පාට ටිකක් අඩු වැඩි කරලා මේ අලුත් බණ්ඩල් එකට මෙන්න මේ කිට් එකට මේක ඇඩ් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කැලරන් හේනම ගති මේ මේල් කිට් එකට මන්න මේකට පට්ටාස ඉතින් හේන ලස්සන තියෙනවා මචං. ඒ මේල් බණ්ඩල් එක ඊළඟ ෆීමේල් බණ්ඩල් එකට ඇතුල් ගපාම මේක මචං ඒක ලස්සන පට්ටම ලස්සන කියුට් ලුක් එකක් තියෙනවා කියලාන කෙල්ල කිට්ටේට පට්ටම කියුට් ලුක් එකක් අරන් දින තියෙනවා. ඉතින් ගරින එක ඩිසයින් කරන කට්ටිය බලන්න කොණ්ඩේම හෙනම ලස්සනයි මචං. කොණ්ඩේ පට්ටම ලස්සනයි කොණ්ඩේ නම් ඉතින් ලස්සන මේ ෆීමේල් කිට් එකත් ඉතින් ඩිසයින් කරලා දෙනවා යාලා. ඉතින් ඊළඟ මේ කලිසම මේ විදිහට උඩ ගැල්ල මේ විදිහට ඉතින් පිටිපසට මේ ආකාරයට ඉතින් යාලා ඩිසයින් කරලා දෙනවා. ඉතින් ෂූස් දෙක මේ විදිහට තියෙනවා. ඊළඟට ඉතින් අපිත් තවපාරක් රීෆ්‍රෙෂ් කරලා බලමු ආය මොනවද බණ්ඩල් බඩු තියෙනවද කියලා. රීෆ්‍රෙෂ් කරලා පස්සේ ඊළඟට අපිට තියෙනවා මෙන්න මේ කිට් එක. ඉතින් මේ කිට් එක න අපේ සේවර් එකට දුන්නා වගේ මට මතකයි. මෙන්න මේ යල්ලා බික්කින් කිට් එක. යල්ලා බික්කින් කවුද මේ මහත්මා ගාන්ධි කිට් එක දුන්නා වගේ මතකයි. ඉතින් ඒක අපිට දීලා තියෙනවා. ඉතින් අර බණ්ඩල් එකම තමයි රීෆ්‍රෙෂ් වුණා. ආයෙත් පාර රීෆ්‍රෙෂ් කරන්න බොයි. හරි බොයි රීෆ්‍රෙෂ් පාර දැම්මම ඉතින් අපිට දැන් පෙන්නන්නේ ෂූස් දෙක පෙන්නන්නේ බලන්න ඕනේ. ෂූස් නා දේවන්නේ. හරි බොයිස් ඉතින් ලස්සන කොණ්ඩයක් තියලා තියෙනවා. ඒක ලස්සනයි කියන්නත් පුළුවන්. වැඩේකට තියෙන්නේ මේ නිකන් අර කොණ්ඩේ තෙල් ගාලා වගේ සීන්නක් තියෙනවා. ඉතින් කොණ්ඩේ ලස්සනයි. ඉතින් තෙල් ගාලා වගේ සීන් එක නැත්තම් ඉතින් පොලිස් කරලා කොණ්ඩේ නැත්තම් ඉතින් ලස්සනම ඩිසයින් වෙලා තියෙනවා ඒ කොණ්ඩෙත්. ඉතින් අදට ඉතින් මචං වීඩියෝ එකෙන් මම ඔච්චරයි කතා කරන්නේ. ඉතින් තමත් අලුත් කටින් නම් මගේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරලා ඉතුරු වෙන්න. ඊට හැබැයි නොටිෆිකේෂන් ඕල් බෙල් ලයිකන් එක ගාගෙන යන්න. මොකද ඉස්සරහට වෙන අප්ඩේට් වල නොටිෆිකේෂන් ඔයා ගාවලම නොටිෆිකේෂන් එක විදිහට ගන්න පුළුවන්. එනකොට අපි ගියා පුදුසන්න ජීසු පිටයි. ඔක්කොම පරිස්සමින් ඉන්න. බයි බයි.